වෛද්‍යවරුන්ට රුපියල් 35,000කින් ඉහළ දැමුණු ප්‍රධාන හා නිර්බාධක දීමනාව හෙවත් ඩැඩ් දීමනාව තමන්ටද ලබා දෙන්නේ ඉල්ලමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 7ට ආරම්භ කළ සංකේත වැඩවර්ෂණය හෙට පෙරවරු 7 දක්වා ක්‍රියාත්මකයි. Siat Car Radials, the road is yours. වර්ජනයට සමගාමීව එම වෘත්තීය සමිති නියෝජනය කරන හෙද හෙදියන් රෝහල් කිහිපයක උද්ඝෝෂණද සංවිධානය කර තිබුණා. සමිති අධ්‍යක්ෂණාලය දෙලෙන්නේ ඔබ සංගමයේම සභාපති. සමන්රත්නප්පිය සහෝදරයා ආණ්ඩුව පැත්තෙන් ඉන්නවා කියන එක හරියන්න පුළුවන්. නමුත් අපි ආණ්ඩුවේ ඉන්නේ කවුද නැද්ද කියන වැදගත් වෙන්නේ මේ වෙලාවේ අපට අසාධාරණයක් කළා තියෙන ආණ්ඩුව. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට යත් සමාජිකයන් මෙලෙස වර්ජනයක නිරත වුවද දෙවයිනේ රෝහල් රැසක් ආශ්‍රිතව දක්නට ලැබුණේ මෙවැනි තත්ත්වයක්. අද වැඩ බෙහෙත් දෙනවා කිව්වද? ඔව් දෙනවා බෙහෙත් දෙනවා. දැන් හදන ප්‍රශ්නයක් නැහැ. ටේක් එකෙන් නම් දැනෙන්නේ නැහැ. සාමාන්‍ය යහපත් ආකාරයට වැඩ කටයුතු කරනවා. අද ක්‍රියාත්මක වැඩවර්ජනය සම්බන්ධව සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිතිය දක්වන්නේ මෙවැනි ප්‍රතිචාරයක්. ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිති නායකයෝ කීප දෙනෙකුත් ආණ්ඩුවට වාසි ලබා ගැනීම සඳහා සහ සෞඛ්‍ය සේවා බිඳවීම සඳහා ක්‍රියාත්මක කරලා තියෙන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හෙද නිලධාරීන් ඉතාමත්ම හොඳින් තේරුම්ගෙන ඉන්නවා. ඒ නිසා මේ වන විට ජාතික රෝහල තුල කාර්ය මණ්ඩලය කිසි ගැටලුවකින් තොරව රාජකාරී කරනවා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නොහොත් මුරුත්තුට්ටු ආනන්ද ස්වාමීන් වහන්සේගේ යුනියන් එක. ඒක ස්ට්‍රයික් කරොත් නම් ලොකු ප්‍රශ්නයක්. මේ අනිත් යුනියන් නිකන් ස්ට්‍රයික් කරා කියලා කිසිදු බලපෑමක් එන්නේ නැහැ. සමන්රත්නප්‍රිය මහත්තයාගේ යුනියන් එකත් උතන ඉන්නවා. අද ඉන්නේ එයා විතරයි. සමන්රත්නප්‍රිය කියන්නේ මයිනර් ස්ටාෆ් යුනියන් වලින් බලය පෙන්නපු වෘත්තීය සමිති නායකයෙක්. ජනාධිපතිගේ තනතුරු භුක්ති විඳමින් සමාජිකයන්ොත් ගොනාට අන්දගෙන වර්ජන රැලි වලට එකතු කරන්නත් දෙකක් බෑ. ඒ හින්දා මම සමන්රත්නප්‍රියගෙන් ඉල්ලා සිටිනවා දෙකෙන් එකක් තෝරගන්න. වෛද්‍යවරුන්ට රුපියල් 35,000කින් ඉහළ දැමුණු ප්‍රධාන හා නිර්බාධක දීමනාව හෙවත් ඩැඩ් දීමනාව තමන්ටද ලබා දෙන්නේ ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක නියෝජිතයන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය අවසන් කිරුණේ අද පෙරවරුවේයි. සමස්ත ලංකා හෙද සංගමයේ ඇතුළු පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහිපාල මහතා හමු වුණා. මේ අතර ඊයේ වැඩවර්ජනයට සහභාගී වෙමින් සේවයට වාර්තා නොකළ කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයන් අද සේවයට පැමිණීමේදී එහි පිළිකා ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. වර්ජනයක නිරතවීම පිළිබඳව වෛද්‍යවරයා සුළු සේවකයන්ට නොසතුට ප්‍රකාශ කිරීමේදී ඇති වූ මතගැටුමක් මීට හේතු වී තිබෙනවා. පස්වර්වේ අදාළ වෛද්‍යවරයා සහ සේවකයෙකු අතර යලි ගැටුමක් ඇති වී ඇති අතර වෛද්‍යවරයාට එරෙහිව රෝහල් සේවකයන් පිරිසක් විරෝධතාවකද නිරත වුණා. දැන් හවස මේ 4:45 විතර සර් එකපාරට සර් දීලා තමයි මම හිතන්නේ මගේ කොලරෙන් ඇල්ල මේ තෝ ඵලයන් කියලා උණුහරු පිට කියලා තෝ යන්න එපා ඵලයන් පැත්තට බලන් කියලා මේ මට ගහන්න නේද කටද පහර දෙලා ගෑල්ලම පහර දෙලා කියලා කියනවා. අනික අපි උදේ සර් අපි බේරගත්තේ අපි සර් ගහන්න සර්ට කට්ටිය ගහන්න බයිනකොට